ගච්ඡන්තු දේව සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චරං චේනාදි ගච්ඡේය සේයං සදිසමත්තනෝ ඒක චරියං දල්ලං කෛරා නත්ති බාලේ සහායතා පින්වත්නි ධම්මපද දේශනාමාලාවේ 48 වන දේශනාව පස්වෙනි බාල වර්ගයේ දෙවෙනි දේශනාව චරංචේ නාදි ගච්ඡය සේයන් සදිස මත්තනෝ කියන්නේ තමන්ට සුදුසු කෙනෙක් ඇසුරට නැත්තම් තමන් සමාන කෙනෙක් හරි තමන්ට වඩා උත්තම කෙනෙක් හරි ඇසුරට නැත්තම් තනියෙන් වාසය කරන එක උතුම්. ඒක චරියන් දල්ලා කෛරා. තනියම ඉන්න කියනවා නත්ති බාලේ සහායතා. බාලයන් ඇසුර ලබන්න නැතු. ඒ කියන්නේ බාලයෙක් ඇසුරු කරනට වඩා හොඳයි තනියෙන් ඉන්න එක. ඔක තමයි අර්ථය අපි කතාවට යමු වුණොත් ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර දෙව්රම් විහිර වැඩ ඉන්න කාලේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවර පිප්පලි ගුහාවේ. ඒ ගුහාවේ වාසය කරද්දී ඒ ස්වාමීන් වහන්සේට ගෝලය දෙන්නෙක් හිටියා ඒ කාලේ. එක ගෝලයෙක් හරි මවංකයි ස්වාමීන් වහන්සේ කිරි හරි ගෞරවයෙන් හිටියේ. උන්වහන්සේ සියලු උපස්ථාන කටයුතු බොහොම හොඳින් කරනවා. උදේ දැහැටි පැන් පිළිගන්වනවා. උණු පැන් සිසිල් පැන් සකස් කරලා දෙනවා. පිණ්ඩපාත යනවා නම් තමනුත් පාත්‍රය අරන් පස්සෙන් වඩිනවා. වැඩම කරලාවට පස්සේ දානෙ පිළිගන්වනවා. වාචන පිරිසුදු කරලා තියනවා. මිදුල්ලම දිනවා. සිවුරු ටික හොදලා දෙනවා. ඔන්න ඔය වගේ වැඩ ටිකක් තමයි සාමාන්‍ය ශිෂ්‍යෙට තියෙන ගුරුවරයා කෙරෙහි. ඉතින් ඒවත් කරනවා. තව ගෝලයෙක් හිටියන්නේ දෙවණියෙක් කෙනා. එයා එහෙම කරන්නේ නැහැ. එයා බොහොම එළි වෙනකන් නිදා ගන්නවා. තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා. ඉතින් මේ පළවෙනි ශිෂ්‍යයා දැහැටි පෑන් සකස් කරලා තිබුණට පස්සේ අර දෙවනි ගෝලයා නිදා ගන්න එක්කෙනා ඉක්මනට ගිහිල්ලා ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ දැහැටි සකස් කරලා තියෙන්නේ මූණවෙන්න පැන් තියලා තියෙන්නේ වඩින්න කියලා නාන කොටුවට. දැන් නාන පැන් පාසු වෙන්න එහෙම සුදුසු පුළුවන් කියලා. ඉතින් හැමදාම මේ විදියට වත් සම්පන්න ශිෂ්‍යයා කරන වත්වලට මෙයා තමයි ප්‍රශංසා ලැබුවේ. එතකොටම කාලෙක වෙනකොට දවසක් උදේම පැන් උණු කරලා ඒ වතුර ටික වෙන භාජනයකට දාලා හංගලා තිව්වා. ටිකක් විතරක් වාජනයකට දාලා දුන් දාන විදියට අර නාන කොටුව ඇතුන් ගිහින් තිව්වා. අර කපටි ගෝලයා පරක්කු වෙලා නැගිටලා ඇවිල්ලා බලනකොට වතුර දින වගේ මොකද දුන් දානවා. ඉක්මනට ගින්කෝ සයන්නාස පැන් පාස්ෙන් වඩින්න කියලා. නම් වැඩලම කරලා බලනකොට වතුර නෑ. දුම විතරයි දාන්නේ.
වතුර ගෝගියක ආයිට ආයි කුස්සියටකින් බලනකොට ඒක ලිපේ තියපු හට්ටියෙත් වතුර නැහැ. ඊපස්සේ අර ගෝලයට බැන බැන කලයක් කරන් වතුර ගේන්න ගියා. ඒ වෙලාවේ ශිෂ්‍යයා තමන් අංගල තිබිච්ච පැන් ටික ගිහින් පිළිගන්නවා. ඒ වෙලාවේ විස්තරේ දැනගත්තා. හැමදාම මේ කීකරු ශිෂ්‍ය නම කරන වත්වලට තමයි මේ අකීකරු ශිෂ්‍ය ලකුණු දාගෙන තියෙන්නේ. අද ඒක එළි වුණා. හවස වඳින්න ආපු වෙලාවේ කිව්වා මේ මහොර වැඩ කරන එක හොඳද? අනුන් කරවේව තමන් කළා වගේ පෙන්වන එක හොඳ දෙයක් නෙවෙයි, රවට්ටන එක හොඳ දෙයක් නෙවෙයි කියලා අවවාදලා. ඉතින් අවවාද කරාට පස්සේ තව ඒ තව දුරට තරහ බැඳගත්තා. අනිත් ශිෂ්‍යයත් එක්කයි ගුරුන් වහන්සේත් එක්කයි. එයා පිළිගත්තේ නැහැ ඒක. ඔව් මේ තෙරුන් වහන්සේ වතුර ටිකකට මෙච්චර දොඩවනවායි කියලා තරහක් ගියා. ඒ තරහන් වැඩිකමට දෙවනි දවසේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ කාශ්‍යප තෙරුන් වහන්සේ සමග. උන්වහන්සේ සමග පිණ්ඩපාතේ වැඩියේ කීකරු ශිෂ්‍ය නමයි. පස්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ස්වාමීන් වහන්සේගේ දායක ගෙදරකට ගිහින් අපේ ස්වාමීන් වහන්සේ ප්‍රතිගල ඇහුවා. එතකොට කෝණේ ලොකු හාමුදුරු අසනීපයි සේනසුනේ වැඩ ඉන්නවා. මොනවද ඉතින් අපෙන් කෙරෙන්න ඕන හොඳ දාන වේලක් දැන් මෙයාට ඕන ඕන ඒවා කියලා හදාගත්තා. හදාගෙන ස්වාමීන් වහන්සේට දෙන්න ගෙනියනවා කියලා අරන් ගිහින් මගදී වළඳලා ගිහින් හිටියා සේනාසනයට. ඉතින් එදා දවස ගෙවිල ගියා. ඊළඟ දවස නැවත ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩියා. උතරව ස්වාමීන් වහන්සේ දැන් සනීපද? ඔබ වහන්සේට ඊයේ සනීප නෑ කියලා ගෝලෙක් ඇවිල්ලා ඔබ වහන්සේට දානි ටිකක් ඉල්ලගෙන ගියා. අපි ඉතින් හදලා දුන්නා එම කියලා කිව්වම දැන් කාරණේ වැටහුණා. ඉතින් මේ අනිශිෂ්‍ය නම දැන් කීකරු ශිෂ්‍ය නමට කලින් දවසේ සිවුරකුත් ලැබිලා දැන් ඒකෙන් සිවුරක් මහගෙන රෙද්දක් ලැබිලා සිවුරකුත් මහගෙන පඬු පවාගෙන ඒක පෙරවගෙනත් ඉන්නවා. ඒ අතර අර කියන කාරණේත් හම්බ වුණා. හවස වදින්නාමකු එනම් ඊයේ ගෙදරකට ගිහිල්ලා මා අසනීපී ඉන්න බව කියලා කෑම පිළියෙල කරගෙන පාරදීම වැළඳුවා නේද කියලා ඇහුවා. මොකද මේ රහතන් වහන්සේට අමුතුවෙන් විස්තරය අහන්න ඕනේ නැහැ. විමසල බැලුවොත් ඕනම දෙයක් ගැන කාරණේ පේනවා. ඒක කොයිතරම් පහත් වැඩක්ද පැවිද්දෙක් ඉල්ලගෙන කන්නේ නැහැ කියන එක විශේෂයෙන් අවවාද කළා වරදක් කියලා. ඒන් තවත් කෝපයට පත් වුණා. ඒ මදිවට මේ අනිත් ශිෂ්‍යයාට සිවුරකුත් ලැබිලා නේද කියලා මට ඔහොමද තමයි සලකන්නේ, මට දෙන්නේ නැහනේ, හොඳයි මං කරන්න ඕන දේ දන්නවා කියලා දැන් තරහ හිතේ තියන් හිටියා. කලින් දවසේ වතුර ටික නිසා බැන්නා මට, දැන් බත් ටික නිසා බැන්නා. ඒ මදිවට මට සිවුරක් ලැබුණේ නැහනේ, ඒ පස්සෙන් යන එක්කෙනාට තමයි සලකන්නේ කියලා දැන් ඔන්න හොඳටම තරහයි. ඉතින් ඊළඟ දවසේ වින්දපාදේ වන්න තුරු ඉඳලා පොල්ලක් අරගෙන විහාරෙ තිබිච්ච හැලිවල ඔක්කොටම ගහලා කුඩු කරලා පන්සලට ගින්නේ තියලා පැනලා ගියා. ටික කලක් එහෙම ජීවත් වෙලා මේ පුද්ගලයා මරණයට පත් වෙලා අවීචි මහා නිරේ ඉපදුණු බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් ගමේ හැමතැනම පැතිරුණා අකීකරු ශිෂ්‍යෙක් ස්වාමීන් වහන්සේගේ කුටියට ගින්නේ තියලා පැනලා ගිහිල්ලායි කියලා. එක දවසකට පස්සේ භික්ෂුන් වහන්සේ නමක් රජගහනුවරින් දෙව්රම් බෙහෙරට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ ඇහුවා කොහොමද දැන් රජගහනුවර තොරතුරු රාහකාශ්‍යප තෙරුන් වහන්සේ සුවසේ වැඩ ඉන්නවද, කොහොමද සුව දුක් කියලා. එම අහනවා භාග්‍යවතුන් වහන්සේගේ සිරිතක් තියෙනවා. ඉතින් වරදක් නැහැ සුවෙන් ඉන්නවා. හැබැයි ඊයේ පෙරේද ගෝලයකට තරහ ගිහිල්ලා කුටියට ගිනිතා තියලා පැනලා ගිහිල්ලායි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මහන ඔය ගෝලයා අවවාදයට කියපෙන්නේ හිතුවක්කාරකම් කරන්නේ ගුරුන්ට දොස් නගන්නේ අදයියේ නොවේ. ඔව් බොහෝ කලක පටන් හැඩ ගැසී සිටින්නේ අවවාදයට කිපෙන්නට, හිතුවක් කරන්නට. අපි කියන්නේ හිතුවක්කාර. ගුරුන්ට බණින්නට දොඩන්නටය. ගෙවල් විනාශ කළෙත් අදයියේ නොවේ. ඒද ඔහුට බොහෝ කල් පටන් පුරුදු වැඩක්. ඒ නිසා ඒ පාපයාගේ ක්‍රියාව පුදුමයක් නොවන්නේ යයි කලින් විස්තරයක් දේශනා කරනවා. එක්කලක සිංගිල නම් කුරුල්ලෙක් හිමාලි කැලේ ගහක කූඩුවක් හදාගෙන හින්නවා. ඌ වැසි දවසක සීතලේ වෙවුලමින් ගසක වුන් වඳුරෙකු දැක්ක.
ඔය උඹට මිනිස්සෙකුට මෙන් හිස අත්පා තියෙනව නේද? අත්පා හිස මිනිසුන්ගේ අත්පා වලට සමානයි නේද? කුමක් නිසා ඉන්නට ගෙයක් දොරක් තනා ගන්න නැද්ද කියලා ඇහුවා. දැන් මේ කුරුල්ලා වැස්සේ තෙමි තෙමි ඉන්න වඳුරගෙනුයි ඇහුවේ. එවිට වඳුර මට අත්පා ඇතිබ වැත්ත. ගෙයක් තැනීමට උවමනා නුවණ එබඳු නුවණක් මට නැත. අතපය තිබුණට ගෙවල් හදන්න බෑ. ගෙවල් හදන්න දැනගෙන ඉන්න ඕනේ. එහම මන් දන්නේ. එවිට කුරුල්ලා කියන ඔබට මෙබඳු සුළු දෙයක්වත් කර ගැනීමට නුවණක් නැතිනම් ගිහිගෙයි නසුදුසු. ඒ කියන්නේ ගෙදර ඉන්න එක හොඳ නෑ කියන්නේ. අවවාදයක් කරන්න. දැන් ගෙදරක ඉන්න නම් ගෙයක් හදා ගන්න හරි මොනවාරි කරගෙන දැනගන්න එපා. මෝඩයාට ගිහිගෙ අපායකි. මෝඩයා එහි බරපතලකම නොදනි. ගිහිගෙ පව් උපදින එකම තැනය. එක අරමුණක නොපීටේ. නිතර සැලනේ මේ ඇත පෙරලන සිත් ඇති මිත්‍ර ද්‍රෝහි ඔබට සැපයක් කොයින්ද වඳුරෝ කියලා මෙයාට ඉතින් බණ කිව්වා. නුවණ ලබා ගන්න මොනහරි කරගන්නේ කියලා කිව්වා. අලසකම දුරු කරගන්න කිව්වා. අවුසලකින් රැකෙන්න පැල්පතක් කරගන්න කියලා මේ පුළුවන් තරම් අවවාදම කරා මේ කුරුල්ලා. එවිට වඳුරා මූමා එකාරමුණක නොපිහිටි වහා පෙරල නැතන් චපල සිත් ඇත්තකි මිත්‍ර ද්‍රෝහි පැවතු මැත්තකි කියනවා. මූට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියලා පැනගෙන ගහවුරට ගිහින් කූඩුව කඩලා විසි කළා. කුරුල්ල කූඩුව කඩනකොටම අනිත් පැත්තෙන් පියාඹල ගියා. වදාලා භාග්‍යවතුන් වහන්සේ. ඒ කාලේ මේ වඳුරා වෙලා හිටියේ මේ කුටිය ගිනි තියලා පැනලා ගියපු ශිෂ්‍යයා. එදා කුරුල්ල වෙලා හිටියේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේමයි වදාලා. භික්ෂුව මේ තෙමේ පෙරත් අවවාදයේ කිපි කාශ්‍යපයන්ට විපත් කරලා තියෙනවා. මේ කාශ්‍යපයන්ට මෙබඳු බාලයන් වා එක්ක වාසය කරනට වඩා හුදකලා වාසය යහපත්ය කියලා මේ දේශනාව කළා. චරං චේනාදි ගච්ඡේය සේයං සදිසමත්තනෝ ඒක චරියං දල්ලං කෛරා නත්ති බාලේ සායතා. ආශ්‍රයට සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැත්නම්, ඒ කියන්නේ තමන්ට සමාන ගුණ තියෙන කෙනෙක් හෝ ශ්‍රේෂ්ඨ ගුණ තියෙන කෙනෙක් හමු වෙලා නැත්නම්, මෝඩයොත් එක්ක වාසය කරනට වඩා තනියෙන් ඉන්න එක සුදුසුයි කියන එක තමයි මේ ධම්මපද ගාථා රත්නයේ අර්ථය. සීල සමාධි ප්‍රඥා ගුණවලින් සාසනික වශයෙන් බැලුවොත් තමන්ට සමාන හෝ තමන්ට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩිච්ච කල්යාණ මිත්‍රයෙක් කියලා කියනවා. එවැනි කෙනෙකුට කලණ දහම් තියෙන සත්පුරුෂ ගුණ ධර්ම තියෙන අල්පේච්ඡතාවය ආශා අඩු බව සුබරතා පාසුවෙන් පෝෂණය කළ හැකි බව සන්තුට්ටිතා ලද දෙයින් සතුටු වෙන බව මේ වගේ ගුණ ධර්ම තියෙනවා. කරුණා මෛත්‍රිය තියෙන අයට කියනවා කල්යාණ මිත්‍රයෝ කියලා. මේ සීලේ යම් යම් ප්‍රමාණ වලින් ඒවා සිල්පද වශයෙන්ුත් තියෙනවා. ඒවා සම්පූර්ණ කරන කෙනෙක් නම් කල්යාණ මිත්‍රයෙක්. සමත භාවනාවේ ධ්‍යාන තියෙනවා. ඒ ධ්‍යාන වඩන කෙනෙක්ට කියනවා සාකල්යාණ මිත්‍රයෙක්. ප්‍රඥාව කියන විපස්සනා ඥාන 10 වැඩිම මාර්ගඵල දක්වා දියුණු කිරීම එවැනි කෙනෙක් කල්යාණ මිත්‍රයෙක්. ඒ කියන්නේ සීලයක් රකින්න තමයි. ඒ සීලේ පිහිටා සමත භාවනාවක සමාධිය හෝ නැත්නම් විපස්සනා සමාධියක් හෝ වඩමින් කෙලවර විපස්සනා වඩන කෙනෙක් නම් අන්න එවැනි කෙනෙක් ඇසුරු කිරීමෙන් දෙලවම දියුණු වෙනවා. නිවනටත්පත් වෙන්න කරුණු කාරණා යෙදෙනවා. නිහීයති පුරිසෝ නිහීන සේවි. හීන වූ පුරුෂයන් එක්ක වාසය කරන, කියන්නේ සීල් නැති දුස්සීල කරුණා මෛත්‍රී ගුණ ධර්ම නැති කෙනෙක් ඇසුරු කළොත් සමහර විට හොඳ අයත් දුස්සීල වෙන්න පුළුවන් කියන. මොකද එයාගේ දුස්සීල කර්ම වලට කතා අහන් ඉඳලා තමනුත් පිරිහෙනවා. සිත පිරිහෙනවා. ඊට පස්සේ වාට පුරුදු වෙනවා. එම වෙච්ච ඕන තරම් අය මේ වර්තමානයේ වුණත් අපි දැකලා තියෙනවා, ඇසුරු කරලා තියෙනවා, අත් දැකලා තියෙනවා. හොඳට හිටපු අය දුස්සීලයන්ගේ ඇසුරට ගියාට පස්සේ අපි දැන් කටියෙන් කියව නික උදාහරණට ආරණ්‍ය වාසීව බොහෝ කාල හොඳට ඉඳලා නොඑක් නොඑක් කටයුතු වලට පහසු වෙන්න කියලා අපි අග නගරේ හරි කොහේ හරි පන්සලකට ගියා කියන්නේ හොඳ ස්වාමීන් වහන්සේ.
එයා කාලයක් ඉන්න ඉන්න අර කියන චර්යාධර්ම වලට පුරුදු වෙලා එයා නොදැනීම දුස්සීල බවට පත් වෙනවා. ඒක අපි දැකලා තියෙන දෙයක්. එතකොට මේ කෙලෙස් බහුල වෙනකොට ආරණ්‍යවල ඉන්නේ නැහැ. දැන් මේ සේනාසනේ වුණත් බොහෝ පිරිස රැඳෙන්නේ නැත්තේ ඇයි කියලා අපි හොයනවා. අපි කලින් හිතන කොඩි විනයක්වත් කළලද නැහැ. මොකද මෙවැනි තැන්වල විවේකයේ භජනය කරන්න ඕන. මේ තියෙන පරිසරයට වරුතු දෙන්නත් ඕන. දැන් මොහොතට කලනොත් අලියෙක් ආවා. ඒ අලින්ට මුහුණ දෙන්න ඕන අපි. ඒ වාට බය නැති වෙන්න ඕන. භාවනා කරගන්න ඕන කාලසටහනට අනුව. දුරකතන භාවිතා කරගන්න. ඉතින් මේ ඔක්කොම දේවල් තියෙනකොට හරියට කරන්න තියෙනකොට හරිම අමාරුයි. හිතේ කෙලෙස් බහුල අයට ඒක කරන්න බෑ. ඒතර යාල ඒකට පිළියමක් වශයෙන් එක්ක තනියෙන් කොහෙට හරි ගිහින් ඉන්න බලනවා. තමන්ගේ තමන් එක උරුවරය තමන්මයි ඊට පස්සේ. තමන්ට ඕන නම් දුරකතන 10ක් උතර ගන්නත් පුළුවන්. ලොකු ටෙලිෆෝන් එකකුත් ගන්නවා, පොඩි එකකුත් ගන්නවා. ලෑන්ඩ් ලයින් එකකුත් ඕන නම් ඇද ගන්නවා. ලොකු ටීවී එකකුත් ගන්න පුළුවන්. ඉතින් මේවා එක එක ආසාවල් එනවා යාට. මේ තනියෙන් ඉන්න ඕන නම් මේ ගුරුන්නාසිරට යට වෙලා ඉන්න ඕනේ නෑනේ. අපිට හිතු මනාවට අපිට ඉන්න පුළුවන්. අතපය දිග ඇරලා ඉන්න පුළුවන්. ඔහොම යනවා. එතකොට ධර්මේ නැති වෙනවා. අවවාද නැති වෙනවා. සීල සමාධි ප්‍රඥා නෙවෙයි දැන් සැපෙන් ඉන්නයි ගිහින් තියෙන්නේ. ඒ වගේම නගර ගම් වල තියෙන විහාරස්ථාන වලට වැටෙනවා සමහර ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා තමන් රැයට කෑවේ නැත්තම් ටිකෙන් ටික අර කණාය දිහා බලන් ඉඳලා කන්න පුරුදු වෙනවා. සුරාපාන දුම් වැටි පාන ආදිය කරේ නැතු ඔය ටික නම් ඒ ඇත්තොත් එකතුලා ඒව කරන්න පුරුදු වෙනවා. ස්ත්‍රීන්ගේ ඇසුරෙන් බොහෝ දුර ඈත් වෙලා හිටියට නමුත් අර තැන් වල නිතර කාන්තා වෙනකොට භික්ෂුන් වහන්සේ නිකම්ම පෙළඹෙනවා. සමහර විට ගෙදරත් යනවා එතනින්ම. එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ටිකෙන් ටික පිරියනවා. ඒතර කල්යාණ මිත්‍ර භූමිවල කල්යාණ මිත්‍රයොත් එක්ක ඉන්න බැරි වෙනවා මේ කෙලෙස් අධිකයට. යාලත් ඒ තැන් වල දොස් කිය කියා තැන් තැන් වල ඇවිදිනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. එතකොට මේ ඇවිදින අයට හැමතැනම ගිහිල්ලා ගිහිල්ලා කල්යාණ මිත්‍රෙක් නැතුව ගුරුවරයෙක් නැතුව විපතට වැටෙනවා. ඒ නිසා අපිට තියෙන පාඩම තමයි අපි කොච්චරත් තනියෙන් ඉන්න එක හොඳයි. ඔය නිහීන පුරුෂයෝ නිහීන ස්ත්‍රීන් ඇසුරු කරන්නේ නැතුව නචහායේත කදාවි තුල්්‍ය සේවි. කවදාවත් පිරිහින්නේ නැහැ තමන් සමාන ගුණධර්මයක්වත් තියෙන කෙනෙක් ඇසුරු කරොත්. සෙට්ට මූපනමං උදේති කිප්පං තස්මා අත්තන උත්තරින් බජයති. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් ඇසුරු කරොත් වහා අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ධර්මයේ කියාදෙන, භාවනා කර්මස්ථාන කියාදෙන, නිවන් මඟ කියාදෙන, ගැඹුරු දහම් කතා කියාදෙන අන්න එවැනි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නේ ඉසුරු කිරීමෙන් අයහපතක් වෙන්නේ නැහැ කියලා. එන උත්තරින් පජේතය කියන උත්තරීතර කෙනෙක් තමයි වඩා උස්සස් කෙනෙක්ව පුළුවන් තරම් හොයන්න නත්ති බාලේ සහායත. බාලයොත් එක්ක ඇසුරු කරන්න එපා කියනවා. එතකොට බාලයා කෙරෙහි යාළු බවක් නැති බැවින් මෝඩය ඇසුරුන කළ යුතුය. මෝඩය කිව්වේ මේ අර ධර්මයේ දන්නේ නැහැ. සීලාදී ගුණ ධර්ම ගැන වටිනකම දන්නේ නැහැ. නිවන් මඟ ගැන දන්නේ නැහැ. තිවණි අය ඉන්නවා. ඒ ඇත්තෝ නොඑක් විදි අකුසල ධර්ම සමාදාන වෙලා වාසය කරනවා. ඒකට අපිච්චතාවය කියන එක ගුණවතුන්ට තියෙන එකක්. අපිච්චකතා, සන්තුට්ටිකතා කියලා තියෙනවා. ගුණ 10ක් දසකතා වස්තු කියලා තියෙනවා. දැන් මේවා අනිත් පැත්තට තමයි අසත්පුරුෂයට තියෙන්නේ. එයා ප්‍රාණඝාත, සොරකම්, කාමීච්ඡාචාර, බොරු, පිසුන, කේලම්, හිස් වචන, පරුස වචන, විකාල භෝජන, නැටුම් ගැයුම් ආදි වශයෙන් සිල්පද තියෙනවනේ. ඒව බිඳ ගන්න කෙනෙක් නොඑක් විදියේ තියෙන තුලා කූට මාන කූට ආදී ඔයනේ වැරදි ජීවන වෘතීන් මැනලා වංචා කරනු මැනීමෙන්, ඒ කියන්නේ දිග මැනීමෙන් ඉඩමක් වයනවා කියන්නේ ඒක වැඩිපුර මැන ගන්නවා. බර කිරනකොට ඒවා හොරාට කිරා ගන්නවා. ඒ වගේ කූට වැඩ තියෙනවා. ලාට 21 අනේසන තියෙනවා. දායකයන්ව පහදව ගන්නවා කුල දූෂණ ආදීන්. ඉතින් මේවා කරන්නේ අසත්පුරුෂයෙක්. සත්පුරුෂයාට පිටිනවා මෙන්න මේ පළවෙනි ගුණය අල්පෙච්ඡතාවය. ආකාර හතරකින් තියෙනවා. අපිච්චතාව තියෙනවා, අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අපිච්ඡතා කියලා තියෙන හතරක ආකාරය.
සෑහීමට නොගොස් අනුන් අයත් දේ කෙරෙහි පවා ආසාව ඇති වෙනව නම් යමෙකුට එයාට කියන අත්‍රිච්ඡතා. එක බඳුනක පිටිවක්කල එක පමණට පිසූ කැවුම් අතරින් තමා බඳුනට බෙදූ කැවුම නොපැසුනේ කුඩා සේ වැට. ඒ කියන්නේ කැවුම් ඔක්කොම එකට හදලා තියෙන්නේ. එම හැදුවට තමන්ට දීපු කැවුම පොඩි හරියට බැදිලත් නැහැ. අනිත් එක්කෙනාගේ වාජනේ කැවුම ලොකුයි වගේ පේන. හොඳට බැදිලා වගේ පේන. ආන්න එක මේ අත්‍රිච්ඡතාව. තමා කෙරෙහි නැත්තා වූ ගුණ ඇතිසේ කියාපෑමද පිළිගැනීමෙහි පමණ දන්නා බවද පාපිච්ඡතාවේ නම් වෙනවා. ඒ කියන්නේ දැන් මේ කාලෙත් බහුලව ඉන්නවා. තමන්ට මාර්ගඵල මුකුත් නැහැ. හැබැයි මාධ්‍යෙන් පවා කියනවා තමන්ට මාර්ගඵල තියෙනවා. සමාජ මාධ්‍යෙන් ප්‍රකට කරනවා. ප්‍රකරණ විතරක් නෙවෙයි ඊට පස්සේ ලැබෙන ලාභ හොඳට ගන්නවා. ප්‍රෙස් කරනවා. ගිනුම් පවත්ව ගන්න ලොකු හොඳ ගිනුමක් හදා ගන්නවා. ඒ කියන්නේ පාපිච්චතාවය. පිළිගන්න ගිය ප්‍රමාණයක් නෑ. අප්‍රමාණව පිළිගන්නවා. ඉතින් එවැනි තැනත්තාට කපටිකම, වංචාව, කුහකකම් මේ ඔක්කොම තියෙනවා. තමා එහෙම කුහකකම් කපටිකම් තිබුණාට බොහොම ශ්‍රද්ධාවන්තයෙක් වගේ ඉන්න. يعني දැන් අපේ තීටිය මහත්තයෙක් එයා බුලුවන්තරම් වැරදි කරනවා. නැති තැන දුටු තැන වැඳගෙන ඉන්නවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස කියනවා. මං දැක්ක මල්ම කඩනෝ. වටේ දෙක තුන කඩාගෙන චෛත්‍ය වටේ යනවා වඳිනෝ. ඇයි තමන්ට ඇත්තටම ශ්‍රද්ධාව නැහැ. හැබැයි වාසියට ශ්‍රද්ධාවන්තෙක් වගේ පෙනී සිටිනවා. සමහර භික්ෂුන් වහන්සේලා එහෙම ශ්‍රද්ධාවක් නැහැ. බුදුන් වඳින්නෙම නැහැ. සක්මන් කරන්නේ නැහැ. බණ භාවනා පරියංග කරන්නේ නැහැ. දායක වෙනවා කියලා දැනගත්තු ගමන් ගිහිල්ලා වාඩි වෙලා ඉන්න භාවනාවට. ඒ පේන්නේ යන්නේ. සක්මන් කරනෝ. චෛත්‍ය වටේ, බෝධිය වටේ මේ පැදකුණු කරන වැඳගෙන දායක ඉන්නෝ නැහැ. තනියෙන් කරන්නේ. ඒකව තමන් තුල නැතිව පෙන්නනෝ. කියන්නත් පුළුවන්, පෙන්නන්නත් පුළුවන්. අඟවන්න පුළුවන්. තව කෙනෙක් ලවා කියවන්නත් පුළුවන්. ඒකට කියනවා දෙවැනි එක පාපිච්චතා. අත්‍රිච්ඡතා. එකෙන් තමන්ගේ දෙරණේ අනුන්ගේකට ආස කරන එකට කිව්වා අත්‍රිච්ඡතා. පාපිච්ඡතාවකෝ තමා තුල නැති ಗುಣ කියනවා, පෙන්නනවා. පෙන ලැබෙන ලාභ අප්‍රමාණව බාර ගන්නවා. සීමාවක් නැහැ. පාපිච්ඡතා. මහිච්ඡතා. පිළිගැනීමේ සෑහීමක් එයා දන්නේ නැහැ. මහිච්ඡතාව කියලා එකට කියනවා. ආසාව සීමාවක් නැහැ. ඒකට කියනවා අග්ගික්ඛන්‍දෝ සමුද්දෝච්ච මහිච්ඡෝචාපි පුග්ගලෝ. මහේච්ච කෙනාට හරියට ගිනි කඳත් මහ මුහුදත්. මහේච්ච පුද්ගලයා කියන තුන. දැන් ගිනි කඳට කොච්චර දර දැම්මත් ඇතිවීමක් නැහැ. ඇති කියන්නේ යා පුච්චල දානවා. මුහුදට කොච්චර ගංගා 100කින් වතුර ආවත් ඇති කියන්නේ නැහැ. ඒ වතුර ඔක්කොම ඒ සෑහෙන්නේ නැහැ මුහුදට. ඒත් මදි. මහේච්ච පුද්ගලයාට කොච්චර කරත්තවල පුරවගෙන සිව්පස්සේ ගෙනත් දුන්නත් ඒ මදිනේ. තව තියෙන්න ඕනේ කියලාද. ඒ තුනයි මහිච්ඡතා. හොඳම හොඳම එක දැන් හොඳ එක. අර තුනම හොඳ නැහැනේ. ඒ තුනම තියෙන අසත්පුරුෂයාට. කල්යාණ මිත්‍රය තුල මේ ගුණේ තියෙන. ඒ තමයි අපිච්ඡතාවය. තමා තුල තියෙන ගුණ හංගනෝ. පිළිගැනීමේ පමණ දන්නවා. තමන්ට ධානයක් තියෙනම් කියන්නේ. තමන් සිල්පද රකින්නවනේ ඒ සිල්පද ගැන කියන්නේ. තමන්ට මාර්ගඵල තියෙනවනේ අඟවන්න කියන්නේ මොකුත් නැහැ වගේ ඉන්නවා. මොකුත් නැහැ වගේ ඉන්න මිනිස්සුන්ට පේන්න වඳින්නේ නැහැ. මිනිස්සුන්ට පේන සක්මන් කරන්නේ නැහැ. දායකයොන්ට පේන්න භාවනා කරන්නේ නැහැ. ඒව එකලාව රහසිගතව කරනවා. අන්න ඒ වගේ උතුමෙකුට කියන්නේ අපිච්චතාවෙන් යුක්ත කෙනෙක් කියලා. ඉතින් මේ අපිච්චතාවේ ආකාර හතරකින් තියෙනවා. ආකාර හතරකින් තියෙනවා අපිච්චතාවේම. ඒ අපිච්චතාවේ එක කොටසක් තියෙන පළවෙනි කොටස පච්චේ අපිච්චතාව. ඒ කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, සිව්පසය පමණ දැන පිළිගැනීම. ප්‍රමාණයට පිළිගන්නවා. ඊට දෙවෙනි එක පරියප්ති අපිච්චතාව. ඒ කියන්නේ තමන් කොච්චර උගතෙක් වුණත් ඒ උගත් බව පෙන්වන්න යන්නේ.
භාවශෘත බව පෙන්වන්න යන්නේ. තුන්වෙනි එක තමන්ට තියෙන දූතාංග. ඒ කියන්නේ ඔය ගල්ලෙන් වල ඉන්නවා, ගස් යට ඉන්නවා, සිවුරු තුන් සිවුර විතරයි පාවිච්චි කරන්නේ. කැලේ ඉන්නවා. පාංශ කුල සිවුරු පෙරවන පිණ්ඩපාති වඩිනවා වගේ වත් 13ක් තියෙන දූතාංග කියලා සෝවණේ වාසය කරන එක. ඒව කාටවත් පේන්නේ නැති වෙන්න නොහැඟෙන්නයි රකින්නේ. දැනගත්තොත් දැනගන්නා වගේ පේනෝ නම් ඒ වෙලාවට ඒක කඩා ගන්නවා. දූතාංගය කියන්නේ මෙහෙම. දැන් එක දූතාංගයක් දෙනවා නේ සජ්ජිකාංගයේ. ඒකෙදි පිට දිග ඇරලා සැතපෙන්නේ නැහැ. වාඩි වෙලා තමයි නිදාගන්නේ. එතකොට මේ සහෝදර භික්ෂු දෙනමා එක කුටියේ වාසය කරපු දවසක සයන දෙකේ ඉන්න එක ළඟ කලුවරේ නිසා ඒ සයනන්සේ වාඩිලා හිටියා. අනිත් සයනන්සේ සැතපී හිටියා. එකපාරට අකුණක් ගැව්වා. දෙපාර අර සයනන්සේ වාඩිලා ඉන්න දැක්කා. කිමෙවෙන්නේ නේසජ්ජික දහනකට නෑ එහෙම සැතපුණා. ඒක කියන්න ගියේ නෑ උද නැද්ද කියලා සැතපුණා පේන්නම. ඔර එවැනි අවස්ථාවල තමන් දූතාංග දරන බව දැනගන්න කවුරු හරි දැනගන්න යනවනම් ඒක හංගන කොමාරි. ඒ පෙන්න පෙන්න රකින්නවනේ. දැන් සමාජ පාට පාට සිවුරු කැලි අමුණගෙන පාංශ කූලිකයි කියලා දැන් සමාජ මාධ්‍යෙත් දාන්න සමහර අපේ හාමුදුරුවෝ ආරන්නේ වාසි තමයි. හැබැයි හරි කුහකයි. මොකද හේතුව තමන් දූතාංග රකින්නවා පාංශ කුල සිවුරු පෙරවනවා කියලා ගමම දන්නව රටම දන්නව. ඉතින් වැඩක් නැහැ. එහෙනම් ඒකට කියන දූතාංග චෞරයෙක් හොරෙක්. එහෙම වැඩක් නැහැ. මේ කාටවත් ලෝකෙට පේන නෙවෙයි දූතාංග රකින්න. දායක සභාවම දන්නවනම් වැඩක් නැහැ ඒ දූතාංගෙන්. ඒක අප්‍රකටව කළ යුතු දෙයක්. අන්තිමක අධිගම අල්පේච්ඡතාවය තමා තුළට ඇති ධ්‍යාන මාර්ගඵල ප්‍රකට කරන්න නැත කියන්නේ නැ කියන එකයි. එතකොට මේ බහුශ්‍රත භාවය පිළිබඳ එක්තරා කතාවක් අටුවාවේ තියෙනවා. ධර්මාසුක රජතුමාගේ විහාර පූජා මංගල්‍යයේ සංඝ ඉස්තවිර වූ මච්ඡන්තික මහරහතන් වහන්සේ තමන්ගේ රහත් බව කිසිවෙකුට හඟවන්නට කැමති නොවූසේක. උන්වහන්සේගේ පාසිවරවල වටිනාකම සත 570ක් පමණ විය. සත 75යි. ඒ වගේ මේවා ඉතා රළුය. ඒ කියන්නේ මේවා 75 වටින්න කියන්නේ වටින් නැහැ කියලා කියන්නේ. හරි ගොරෝසුයි බරයි. සිවුරක් වටිනකම වැඩි වෙන්නේ සැහැල්ලු වෙන්න තරමට, සිනිඳු වෙන තරමට. එවැනි සිවුරු හරි ඝන. හැබැයි ගොරෝසු බර සිවුරු තියෙන බර රෙදි තියෙන ඝන රෙදි ඒව ඝන බොහොම මිලින් අඩුයි. අනිතේ පෙරවන්නත් හරි අමාරුයි. උස්සන් ඉන්න එපා. එයින් තමන්ගේ උසස්කම හංගවන නොසිතුසේක. ඒව පෙරවෝ කියලා මේ මං උසස් කෙනෙක් කියලා පෙන්වන්න ගියේ නෑ. පාසිවුරු වල රළු බව දුට මිනිස්සු ස්වාමීනි පොඩ්ඩක් පැත්තකට මෙනවයි කියති. දැන් මේ සිවුරු එහෙම එච්චර ප්‍රකට නෑනේ, ලස්සන නෑනේ, ගොරෝසුනේ. ඉතින් අර අනින් මිනිස්සු ගුව පැත්තකට වෙන්න මොකෝ අනිත් අර වඩුණාසලගේ සිවුරු එහෙම හොඳට තියෙනවා. අර පිරිසුදු බව වගේ පේනවා ඇති. සන්නාසගේ සිවුරු අපිරිසුදු වගේ පේන්නේ නැති. ඒ නිසා මිනිස්සුත් කිව්වා දායකයොත් කිව්වා පැත්තකට වෙන්නේ කියලා. අදත් බොහෝ දෙනෙක් ගුණවෘද්ධ වයවෘද්ධයන් බැහැරකොට බැලු බැල්මට ප්‍රියභාව එළවන පාසිවරු ආදී සැරසෙන්නන්ටම ගෞරව කරති, පිළිගනිති. ඉගෙන බණ කියන හොඳ තරුණ පෙනුම තියෙන හොඳ සිවුරු පෙරවන වත් පොහොසත්කම් තියෙන හාමුදුරුවන්ට දැන් උනත් සලකනවලු. ගුණවත් සිල්වත් වයසක හාමුදුරුවෝ කරලා දාන පැත්තට වැඩක් නැහැ කියලා. අන්න එහෙමලු අදත් නුවන් මද ලෝකයේ සැටි බලනු මැනවි. ඒක තමයි ස්වභාවය. කරන්න දෙයක් නැහැ. මෙසේ දුරදිග නොබලා ක්‍රියා කරන්නන් නිසා ලජ්ජිය වූ ප්‍රබල වෙති. ඒ නිසා දුස්සීල අදාන්ත භික්ෂූන් සමහරට මිනිස්සු එහෙම සලකනකොට ඇඳුරුම්කම් වලට හිතවත්කම්. මොකද ඒ අලජ්ජී භික්ෂූන් වහන්සේලා දායකයොත් එක්ක ඇඩි ගැලී නිවාසය කරන්නේ. සැප දුක හොයන ගෙවල් වල එනවා, කර රත දාගෙන ඉන්නවා. ඒ වගේ ගොඩක් අර වැඩ තියෙනවා යාළගේ. ඉතින් ඒකට සමහර මිනිස්සු ඒකට කැමති. ඒ නිසා අර කතා කරන්නේ නැතුව පැත්තකටලා බිම්බලන් ඉන්න සිල්වත් උනත් ඒ හාමුදුරුවෝ ගණන් ගන්නෑ. ඒ නිසා අලජ්ජී බලවත් වෙනවා කියන සමහර විට මේ දායකයන්ගේ නොමනා හැසිරීම නිසා. ලජ්ජීහු දුබල වෙති. සිල්වතුන් සමහරට පැත්තකට වෙනවා. ඒ ශාසනය විනාශෙට යනවා. මජ්ජත්තික මහතෙරුන් වහන්සේ මාගණි මහරහත් නමක් රජතුමාට සංග්‍රහ නොකරන්නේ නම් කවරෙක් කරන්නේ දැයි සිටිතැන පොළවේ ගිලි
සංඝ ස්ථවිරයන්ට පිළිගන්නට ඔසවන ලද පළමු බත් පිඬ පිළිගනිමින්ම රජු ඉදිරියේ මතුවසේක. දැන් අයින් වෙන්න කිව්වට බෑනේ. ධර්මාසෝරයතුමා මේ 84,000ක් විහාර පූජ කරන දවසේ මහා දානෙ වෙලාවේ පළවෙනිම දානෙ පිට දෙන්නේ මහා තෙරුන් වහන්සේට. ඒකට සුදුසුම කෙනා මච්ඡන්තික තෙරුන් වහන්සේ. ඉතින් මම රජුට සංග්‍රහණ කරොත් කවුද කරන්නේ කියලා ඉස්සයන් වහන්සේ පිටිපස්සේ හිටියේ. නමුත් පොළවේ ගිලිලා ගිහින් රජතුමා දානෙ බෙදන තැනින් මතු වෙලා පළවෙනි බත් පිඬ පිළිගත්තා. මෙසේ රහත් උනත් රහත් බව හැඟවීමට නොකමැති අල්පේච්ඡතා ඇති භික්ෂුන් වහන්සේ නෝපන් ලාභය උපදවනවා. උපන් ලාභ ස්ථීර කරගන්නවා. දායකයන්ගේ සිතේ ගුණධර්මයෙන් සතුටු කරන බොරුවට නෙවෙයි ගුණධර්ම වලින් සතුටු කරනවා. හෙතෙමේ තම අල්පේච්ඡභාවය නිසා මද දෙයක්ම ගන්නට කැමති වන්නේද දායකයෝ ඔහුගේ ගුණේ පැහැදි වැඩි වැඩියෙන්ම දෙන්න ඔය. ටිකක් ගන්න කැමතුණාට ඉතින් මිනිස්සු හරි පැහැදිලා මේ සන්නස හරි ගුණවත් කෙනෙක් සිල්වත් කෙනෙක් කියලා තව දෙන්න පුළුවන්. ඉතින් මේ අපේච්ඡතාවය ගැන විස්තර කළේ අපි හතර ආකාරයකින් අපි කතා කළා. සිව්පස්ස අල්පේච්ඡතාවයට කිව්වේ පච්චය අපිච්ඡභාවය. දූතාංග පිළිබඳ අපේච්ඡතාවයට කිව්වා දූතාංග අපිච්ඡභාවය. ඉගෙනගත්තු දේවල් පෙන්වන්න යන්නේ නැති එකට කිව්වා පරියත්ති අපිච්ඡභාවය. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. තමන් ත්‍රිපිටක ධාරී වුණත් ත්‍රිපිටක අටුවා සහිතව සියල්ල දන්නවා වුණත් කිසිම කෙනෙක් ළඟ ගිහිල්ලා තමන් ත්‍රිපිටක ආචාර්ය කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා කියන්නේ නැහැ. දැනුගත්කම් පෙන්වන්න මැදින් පණින් පැනලා කතාවට යන්නේ නැහැ. තමන් දන්නේ නැහැ වගේ ඉන්නවා. දැන් භාවනාවකට ගියා කියන්නේ කොයි හරි සෙනසුනකට ගියා කියන්නේ. මහා ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් මම මෙහෙම රේඩියෝ ටීවී එකේ බණ කියන කෙනෙක් හරි මම මට මෙහෙම කරන්න පුළුවන් ඒවා කියන්නේ නැහැ. එව කියන්නේ කිව්වොත් ඒ තැන් වල බණ කී කින් වෙනවා. හරි Pali බෝධ වෙනවා ඊට පස්සේ. ඇයි දන්නවා කියලා දන්නවා. ඊට පස්සේ එනවා කතාවට. ඉතින් මොකුත් දන්නේ නැහැ මෝඩයා වගේ කරබාගෙන හිටියොත් තමන්ගේ බණ භාවනා කරගෙන ඒ සෙනසුනේ අයගෙත් ඉත දිනාගෙන ඉන්න පුළුවන්. සමහරට එහෙම කියන්න ගියාම ඉන්න සායන්නතර තරහ වෙනවා. අපිට වඩා බණ කිව්වයි කියලා. අපටත් එහෙම වෙලා තියෙනවා. ඒ නිසා පෙන්නන්න හොඳ නැහැ. දායකයන්ගේ ආරාධනාවෙන් දේශනාවක් කරට ගමන්නේ. ඒත් පරිස්සමෙන් කරන්න ඕන. ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා ඉරිසියා කරනවා ධර්මයේ කියනකොට. ඉතින් මේ අල්පේච්ඡතාව එකක් තමයි අපිට විස්තර කරන්න බැරි වෙච්ච එක තමයි පරියත්ති අල්පේච්ඡතාවය. ඉගෙන ගත්තා කියලා පෙන්වන්නේ නැහැ. ධර්මයේ දන්නවා කියලා පෙන්වන්නේ නැහැ. උපාධි ගාන කියන්නේ නැහැ. අර එහෙම කියනවනම් නම් කරගෙන ඉන්නවනම් සමහර අපිට තේරෙනවා නමට මුලින් ගොඩක් ඒ වගේ නිලතනතුරු තියෙනවා. ත්‍රිපිටක ආචාර්ය වාගීශ්වර ආචාර්ය ආදී නොඑක් නොඑක් තියෙනකොට තේරෙන්නේ නම් අල්පේච්ඡ නැති බවයි. එන ඒව කපලා දාලා මුකුත් නෑ වගේ හිටියම හරි. එතකොට දූතාංගය ගැන තව කතාවක් තියෙනවා. මේ දූතාංග අල්පේච්ඡතාවය ගැන කියද්දී සෝසානික මහා කුමාර ස්තිවිරයන් වහන්සේ 60 අවුරුද්දම සෝණේ විසුවා. ඒ කියන්නේ සෝණේ වාසය කිරීම වතක් රැයට තමයි යන්න ඕනේ. දවල්ට නෙවෙයි. බොහොම අප්‍රකට පාරකින් ඇංගිලා යන්න ඕනේ ගිහින් රැයට. ඒකේ තියෙනවා අර මස් මාංශ ආදී වළඳන්නේ නැතුව කැවුම් ආදී කෑම කන්නේ නැතුව බොහොම වතක් තියෙන පරිස්සම් වෙන්න ඕනේ. ඔය සොහොන් වල යක්කු ඉන්නවා, අමනුෂ්‍ය ඉන්නවා. ඉතින් ඒ අයට ප්‍රිය වෙනව අර වගේ කෑම කාලා ගියොත් දෝෂ වෙන්න පුළුවන්. ඉතින් ඒව කන්නේත් නැතුව ගමේ මුලාදෙනේට මතක් කරලා තියෙන්න ඕන. ආරක්ෂක අංශ වලට දැනුවත් කරන්න ඕන. මම සොහොනේ ඉන්න බෑ. නැත්නම් හොරකම් වලට අහු වෙන්න පුළුවන්. හොරු බඩු බෙදාගත්ත ඉස්සර සොහොන් වල. අමු සොහොනේ. සොහොන් පාලකෙක් හෝ පාලිකාවක් ඉන්නවනම් ඒ ඇත්තනොත් දැනුවත් කරලා ඉන්නට ඕනේ. දවසෙක් පොඩි කුටියක් අදාගෙන අතු වලින් වගේ ඒ කාලේ සවයන්නාංශයේ බුද්ධ කාලේ අමු සොහොනේ කෙළවරක වාසය කළා රැයට. උදේ එළි වැටෙනකොටම නැවත වඩින විහාරයට. ඕක තමයි සෝසානිකාංගේ. ඉතින් අවුරුදු 60ක් කරපු කෙනෙක් තමයි මහා කුමාර තෙරුන් වහන්සේ. උන්වහන්සේ කවුරුත් දන්නේ නැහැ එහෙම දෙයක් කරන බව. සූසානේ සට්ටි වස්සාණි අබ්බෝකින්නම් වසමහ. සොහොනේ අවුරුදු 60ක් එලිමහණි වැසුවා. ဒုတိයෝ මන්න ජානෙය්‍ය අහෝ සෝසානි කුත්තම දෙවන්නේක ඒ බව දන්නේ නැහැ. මේ සෝසානික බව උත්තමයි කියලා උන්වහන්සේ තමන්ගේ සතුට පළ කරලා දෙනවා පසුව අවසානෙටම. අර මම කියපු කතාවත් මෙතනම තියෙනවා. ඉතින් ඒ වගේ මිහින්තලා මහා විහාරයේ සහෝදර භික්ෂු උන්වහන්සේ දෙනමක් වාසය කළා. මල්ලි දායකයෙක් දුන් උක්දඬු කැබලි කිහිපයක්ගෙන වැඩිමහලු තෙරුන් වෙත ගොස් ස්වාමීන් උක්දඬු කැබැල්ල කොළඳන වෙනවයි කියා සිටියා.
දන්වලඳ මෝසෝ දවසං ඔබෙන් උන්වහන්සේ මට දැන් ඕමන නැතයි කියලා හාමුදුරුවන් වහන්සේ ඒකාසනික. ඒ කියන්නේ දැන් තමන් වහන්සේ එක වේලায় වළඳන්නේ. මේ දූතාංගයක් තියෙනවා. උදේ නම් උදේ, දවල් නම් දවල්. එකපාර වාඩි වුණා නම් වැළඳලා අත හොදලා කට හොදගත්තට පස්සේ ආයි වළඳන්නේ නැහැ. ඒක නුදූතාංගේ. දැන් මේ සන්නසෙත් දත් මැදල එහෙම ඉන්නේ. දවල් දවල් දාණයෙන් පස්සේ. ඉතින් අර අයියා එහෙම පිළිගන්නේ නැතුණාම ඉතින් මල්ලිට හිතන සන්නාසේ ඒකාසනිකයිද කියලා. ඉතින් වැඩිමහල් සයන්නාස්තිකව 50 අවුරුද්දක් කඩනකොට රැකපු ඒකාසනික දූතාංගයේ හංගන්න ඕන නිසා ආව දෙන්න කියලා උක්දණ්ඩ වළඳලා ආයෙ කට හොද ගත්තා. ඊට පස්සේ ආයෙ නැවත අදිෂ්ඨාන කරගත්තා. මේ දූතාංගය කියන ඒවා කැඩෙන්න පුළුවන්. නැවත හිතින් අදිෂ්ඨාන කරාම හරි. නමුත් බලන්න උන්වහන්සේ කොච්චර ඒක හංගවන්න නැත්නම් හංග ගන්න දැන් නම් පේන්නවනේ. ඒ කාලේ අවුරුදු 50ක් කඩ කරන්න දෙක දිගට රැකගෙන ආවා. හැමදාම එක වේලාව වෙනදු ඒක එදා කඩ කරගත්තා. ඇයි හේතුව? දූතාංග අල්පේච්ඡභාවය. මේවා උතුම් ගුණ. මේවා මං දන්නේ ගොඩාක් අඩුයි දැන් එන්න. නමුත් එහෙම ටික දෙනෙක් හරි අද මේ ලෝකේ ලංකාවෙත් ඉන්න බව දැනගත යුතුයි. නැත්තේ නෑ ඉන්නවා, ප්‍රකට නෑ. ඒකයි කියන්නේ අල්පේච්ඡ කියන්නේ ප්‍රකට නෑ කියන එක දැනගන්න බෑනේ නම්. එහෙනම් මේ අප්‍රකට වින්න භික්ෂුන් වහන්සේලා බොහොම හොඳින් මේ ගුණධර්ම පුරණ බව අපි සීකර ගත යුතුයි. නැත්තරම නැති වුණා නම් මේ බුදුසසුන හිස් වෙන්න ඕනේ. එහෙම නැහැ. හැබැයි සුළු පිරිසයි. අර අතීතයේ වගේ ගොඩාක් නැහැ. හරිම ටික දෙනයි මේ ගුණ ධර්ම රකිමින් අල්පේච්ඡව අප්‍රකටව ගුණ පුරන්. එතකොට ප්‍රකට වීම කියන්නේ විපතක්, අප්‍රකට වීම කියන්නේ සැපතක්. එතකොට අප්‍රීච්ඡතාවය ওই විදියට ආවා. ඊළඟට තියෙනවා මේ පරියත්තිය ගැනත් කතාවක් තියෙනවා. සාකේත තිස්ස තෙරුණාංශේ වගේ කියලා සඳහන් වෙනවා. සෝතාපට්ටි මාර්ගඵල ලාභීක්ව ඒ සෝතාපන්නාදී භාවය නොදන්වනු කැමැත්තේ අධිගමල්පිච්ච නම් වේ. ତොර මේ භවසුත භාවය පෙන්වන්නේ නැහැ කියන එක තමයි අපි කල්ුණු කතා කරා. ඒක දෙක නමක් මතක තියාගත හැකි අපිට ඕන නම් සාකේත නුවරට පු තිස්ස තෙරුණාංශ ඉන්දියාවේ ඉඳලා තියෙන එක. ලොණාසෙත් මේ Taman දන්න බව පෙන්වපු නැති කෙනෙක්. අන්තිමක අධිගමල්පේච්ඡතාවයේ පෙන් තමන්ට තියෙන මාර්ගඵල පෙන්වන්නේ නැහැ. අනුරුද්ධාදී කුලපුත්‍රයන් තිදෙනාහා ගටිකාරයා මෙනි. දර අනුරුද්ධ තෙරුන් වහන්සේ බගු කිඹිල කියන තෙරුන් වහන්සේලා දෙන්නත් එක මේ ගිහි කාලෙත් චාලු පැවිදි වෙලත් එකට වැස්සුවා. ඒ උතුමන් වහන්සේලා එක් තනිව වාසය කළා කියන පාචීන වංශ වනේ සෙනසුනක කතාවෙන් වැළකී සිටියා කියන සතියකට වරක් තමයි කතා කළේ. රෑ එළි වෙනකන් ධර්ම සාකච්ඡාවක් කළා. බොහොම අල්පේච්ඡ ගුණයෙන්ම යුක්ත තෙරුන් වහන්සේලා. තුන් වහන්සේලා විකිලි බඳුනේ වතුර ටික ගේන්නවත් උස්සන්නවත් වචනයක් කතා කරගෙනේ අත වනල තමයි කතා කරලා තියෙන්නේ. උදව්වක් ඕන. ඉතින් එහෙම බොහොම සමගි සම්මෝද මානව අප්‍රකටව වාසය කරලා තියෙනවා. ඝටිකාර කියන්නේ අපි අහලා තියෙනවා කාශ්‍යප බුදුසසුනේ. එදී ජෝතිපාල මානවකයට පිහිට වෙච්ච ඝටිකාර. ඉතින් ඒ අයත් මාර්ගඵල ගැන කිව්වේ නැහැ. ධර්මයේ විස්තර කරේ. ඉතින් ඕනතරම් බුද්ධ කාලයේ හිටපු තෙරුන් වහන්සේලා බහුල වශයෙන් දැන් අවුරුදු 7ක සායනහස කෙනෙක් හිටියානේ. ඇහි තමන්ගේ ගුරු හාමුදුරුවන්ගේ වටාපතේ මිට වැදුනා උදේ පාන්දර නැගිටිනකොට. ඒ වෙලාවේ ඉඳගෙනම උන්වහන්සේ බොහොම ඉවසීමෙන් ඉන්න එක පුදුමයක් වුණා. මොකෝ තුවාල වෙලත් කිව්වේ නැහැ. තමන් මාර්ගඵල ලැබුවා ගුරුවරයවත් දන්නේ නැහැ. අන්තිමට භාග්‍යතුන් වහන්සේ ළඟට ගියාම කිව්වේ මේ අවුරුදු 7 පැවිදි කරද්දිම රහත් වෙලා තියෙනවා. හිස කෙස් බානකොට. අර ඒ වගේ. ඉතින් ඒ කාලේ ඕන තරම් තිබුණා. තමන් මාර්ගඵල ලැබූ බව, ශිෂ්‍යයා මාර්ගඵල ලැබූ බව සමහර විට ගුරුවරයවත් දන්නේ නැති අවස්ථා. දැනගත්තේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් මේ විදියට තමන් වහන්සේලා අල්පිච්ඡතාවෙන් යුක්තයි. ඒ සන්තුට්ඨිතා. ලද දෙයින් සතුටු වීම. පවිවේකතා. විවේකයේ භජනය කරන කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදී විවේකයේ. කාය විවේකයේ කියන්නේ පුළුවන් තරම් තනි වෙන්න බලන කුටියක හරි තනියෙන් ඉන්න. සෙනසුනේ තව වික්ෂුණාසල ඉන්න පුළුවන්. මං තනියෙන් ඉන්න බලනවා කුටියේ. චිත්ත විවේකයේ ධානය ඇසුරු කරනවා. උපදී විවේකයේ මාර්ගඵල වලටපත් වීම. ඔය විවේකයේ පිළිබඳ කතා කරනවා. අප්පීච්ච කතා, සන්තුට්ටි කතා, පපිවේක කතා. ඒ වගේ කතා 10ක් තියෙනවා. ඒවට කියන දස කතා වස්තු.
දැන් මේ දසකතා වස්තුවේ පිහිටගෙන ඉන්නේ කවුද? කල්යාණ මිත්‍රෙක්. එවැනි උතුමෙක් තමයි ඇසුරු කරන්න ඕන. අසංසග්ග කතා, නොඇලී සිටීමේ ගුණ කියනවා. පිරිසත් එක්ක ඇලි ගලි කතා බහ කර කර ඉන්නේ. ඝනසංගණිකාරාමෙන් තොරව පිරිසත් එකතු නොවි ඈත්ව සිටිනවා. අසංසග්ග, විරියාරම්භ, වීරියේ ආනිසංස කියනවා. සීලය පිළිබඳ කතා කරනවා. සමාධි කතා, සමාධියේ ගුණ කතා කරනවා. පඤ්ඤා කතා, විපස්සනා භාවනාව ගැන කතා කරනවා. විමුක්ති කතා, විමුක්තිය නිවන පිළිබඳ. විමුක්ති ඥාන දර්ශන, ඥාන දර්ශනයක් තියෙනවා. ඥාන 19ක්, ප්‍රත්‍යවේක්ෂණ ඥාන, සෝවාන් මාර්ගසිත, මාර්ග ඥාන, ඵල ඥාන, ශේෂ ක්ලේශ ඥාන, හීන ක්ලේශ සහ නිර්වාණ කියන පහක් වෙනවා මාර්ගඵලයකට. ඊළඟ ඒ මාර්ගඵල තුනට 15ක් වෙනවා. අරිහත් ඵලයේදී ශේෂ ක්ලේශ නැති නිසා 4ක් වෙනවා. ඒ කියන්නේ දැන් මාර්ගයේ ඥානයක්, ඵලයේ ඥානයක්. හීන ක්ලේශ කියන්නේ මොනවද නැති කරපු සංයෝජන. සෝවාන් කෙනෙක් නම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පනවා. සෑදන 10න් 3ක් නැති කළා. ශේෂ ක්ලේශ කීයක් තියෙනවද? 7ක් තියෙනවා. කාමරාග, පටිග, ආදි වශයෙන් රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිච්ඡා. තව 7ක් තියෙන බව දන්නා ඒ ඥානයක්. නිවන දන්නවා. ඒ නිවන පිළිබඳ ඥානෙ, නිබ්බාන ඥාන. ඔය වගේ පහක් තියෙන ප්‍රත්‍යවේක්ෂණ ඥාන සෝතාපන්න ආර්යයන් වහන්සේට. ඒ පහම තියෙනවා සකදාගාමි ආර්යයන් වහන්සේට. එතන හීන ක්ලේශවලදී සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, සෝවාන් නිද්දීන් ප්‍රහාණය වුණානේ. දැන් හීන වෙනවා කාමරාගයයි පටිගයයි. ශේෂ වෙනවා අඩක් වශයෙන් සියුම් වෙනවා කාමරාග පටික තව පොඩ්ඩක් තියෙනවා. අර රූපරාග, රූපරාග මානුද්දච විජ්ජා එහෙම් පිටින්ම තියෙනවා. පහක් සම්පූර්ණයෙන් තියෙනවා, දෙකක් අඩුවෙන් තියෙනවා. ඒතර ඒ බව දන්න අය. ඒ පහත් එක 10යි. අනාගාමී ආර්යයන් වහන්සේට ඒ වගේම පහක් තියෙනවා. මාර්ග ඥාන, ඵල ඥාන, හීන ක්ලේශදී ආට තේරෙනවා කාමරාග පටිකක් නැහැ. දැන් පහක් නැහැ. සකාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටික කියනවා මුල් සංයෝජන පහ, ඕරම්භාගි සංයෝජන පහ කියනවා. මේ පහම එයා ප්‍රහාණය කළා. හීනයි. ශේෂ ක්ලේශ, රූපරාග, අරූපරාග, මානුද්දච්ච, අවිචා පහක් තියෙනවා. නිබ්බාණ ඥාන පහේව තුනයි. දැන් 15යි ප්‍රත්‍යවේක්ෂණ ඥාන. මේවට තමයි විමුක්ති ඥාන දස්සන කියන්නේ. රහතන් වහන්සේට ශේෂ ක්ලේශ ඥානය හැර ඉතුරු ටික තියෙනවා. ඒ කියන්නේ අරිහත් මාර්ග ඥානෙ, අරිහත් ඵල ඥානය, හීන ක්ලේශ. ඔය 10ම හීන වුණා. අර කෝ සංයෝජන 10ම නැහැ. ශේෂ ක්ලේශ කියලා එකක් නැහැ නේ කොහොමත්. එතකොට 3යි නිබ්බාන කියන ඥානයත් එක 4යි. 15යි 4යි. ඔන්න කියනවා ප්‍රත්‍යක්ෂණ ඥාන 19 කියන්නේ විමුක්ති ඥාන දස්සන. ඉතින් මේවා හරි ගම්බීරයි. මේව කතා කරනවා කියන්නේ හරිම උතුම්. එහෙම කල්යාණ මිත්‍රයෝ කොහෙද ඉන්නේ? හරිම දුර්ලභයි. එනනම් එවැනි කෙනෙක් හොයන්න, වචනය කරන්න, ඇසුරු කරන්න, කවදාවත් තමන් ධර්මයෙන් ගුණෙන් පිරිහෙන්නේ නැති බවයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. තමන්ට සමාන කෙනෙක් හෝ තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරු කරලා මේ ශාසනයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් බවයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එහෙමනම් ඔය කිව්වා වගේ අපි තේරුම් ගන්න ඕන හැම ශිෂ්‍යයාම හරියන්නේත් නැහැ. ගුරුවරු මහාන කරනෝනේ, පරසිද්ධාන්න ඥානෙ නෑ, එනේන කෙනාව බලලා මහාන කරනෝ. ඉතින් මොකද උනේ? එක ශිෂ්‍යෙක් කරන වැඩවලට තව එක්කෙනෙක් ගිහිලා ලකුණු දාගත්තා. ඒකට හොර වැඩේ අහු වුණාට පස්සේ වෛරත් බැඳගත්තා. අවවාද කරන්න ඒක කිපුණා. හිතුවක්කාර කෙනෙක්. අන්න ඒකයි බලන්න. කාශ්‍යප තෙරුන් වහන්සේටවත් වටහා ගන්න වෙරුණා කොච්චර අවිනීත කෙනෙක්ද මේ මම මහාන කරගත්තේ කියලා. අන්තිමට මේ අසත්පුරුෂයා නිසා පන්සලත් ගිනි තිබුවා. ගිනි තියලා යන්න ගියා. ඔය වගේ අපිටත් එහෙමයි. දැන් කාලෙත් අර හරියට ඔය වගේ අය ඉන්නවා. පන්සලත් ගිනි තියලා, ගමත් ගිනි තියලා, ඔය වගේ වැඩ කරලා කට්ටිය පැනලා යනවා. ඉතින් ඒක නිසා පුළුවන්තරම් බලනවා. ඉතින් තේරුම් ගන්න නමුත් බෑ. මොකද කලින් ඉන්න කෙනා නෙවෙයි පස්සේ ඉන්නේ. එනකොට ආවේ තුත්තිරි ගහලා, යනකොට යන්නේ මේ මතකයේ බිඳලා කියලා තියෙන. ඒක බොරු නෙවෙයි ඇත්ත. එද්දි බොහොම යටහත් පහත් වැඳගෙන එනවා. පැවිදි වෙලා සිවුරු දාගත්තට පස්සේ අපිට වඳින්නන ගෝලයාට. එහෙම ඕනතරම් කතන්දර අපේ අවුරුදු 20ක ජීවිතේ අවුරුදු 15ක් විතර වෙනවා මේ ස්ථානේ පැවිදි කරන්න අරගෙන. ඉතින් ඒ අතර කාලේ ඔයව තමයි අපි දැක්කේ.
බොහොම අඩුයි අර වගේ කල්යාණ ගුණ තියෙන ශිෂ්‍යයෝ. කලගුණ දන්න අය. අපේ මූලස්ථානවලට අපි යවලා තියෙන අපේ භික්ෂුන් වහන්සේලා පැවිදි වෙච්ච අයව. පෙලක් කෙනෙක් දොස්ම කියමින් ඒ ස්ථානවල ඉන්න ගුරුවරුන්ට දොස් කියාගෙන එක්කෙනෙක් හිටියා. මේ දැනගන්න කියන්නේ. ඉතින් බුරුම රටට ගිහිල්ලා බහුල වශයෙන් පඬිතු විභාග කරලා විශ්වවිද්‍යාල ගිහිල්ලා දැන් මෙයා හොඳ දැන උගත් කෙනෙක්. තරුණ වයස කෙනෙක්. හරි පඬිතයි හැබැයි. ඉතින් අපේ අරිය ධම්මනායක සායන්නාදට පවා චෝදනා කරන තත්ත්වෙ මෙයා හිටියා. ඉතින් මේ පහුගිය මාස දෙකකට කලින් ඔන්න ගෙදර ඇවිත් ඉන්නවා දැන්. දැන් මොකද්ද කියන්නේ? තමන් ගුණ අඩු වෙන්න සාසනයෙන් පිරිහෙනවා. මොන ක්‍රමෙන් හරි තමන්ට ඒවා විපාක දෙනවා. අවුරුදු 17ක් 18ක් පැවිදි වෙලා ඉඳලා දැන් වයස 38ක් 39ක් වෙච්ච වෙලාවේ තමයි ගිහි ගෙදරට ආවේ. දැන් මොනවා කරන්න? තේරෙන්නේ නැහැ. මොකද ගුරුවරුන්ට අවනත උන්නේ නැහැ. තමන් සියල්ල දන්නවා කියලා හිතුවා. අන්තිමට තමන්ට අර මාර්ගේ යන්න බැරි වුණා. මොකද කවුරුත් කැමති නැහනේ. කිසිම ගුරුවරයෙක් කැමති නැහැ මේ වගේ ශිෂ්‍යෙක් ඇසුරු කරන්න, අවවාද කරන්න. එයාද තවත් දෙතුන් නමක් ඉන්නවා. ඒ ඇත්ත බොහොම කල්යාණ මිත්‍රයි. උපසම්පදාව ලබන්න කලින් මෙහි ඇවිල්ලා වැඳලා අපේ සායන්නාසලගෙන් ගුරුවරුන්ගෙන් ලොකු සායන්නාසගෙන් අපෙන් අවසර අරගෙන තමා ගියේ. බැරි වෙච්ච අය ලියුමක් කරලියල එව්වා. මෙහෙම අපි තමයි උපසම්පදා වෙනවා සායන්නාස අවසර දෙන්න. ඔබ වහන්සේලාගේ ගුණ මෙහෙමයි කියලා අර කළ ගුණ දන්නාව. එහෙම ටික දෙනෙක් අල්ප වශයෙන් හිටියා. වෙයි බොහෝ දෙනා ඉන්නේ තමන් පොඩි දෙයක් අගුණයක් තිබුණත් ඒකම කිය කියා ඇවිදිනවා මිසක් ගුරුවරුන්ගේ ගුණ දකින්නේ නැති අය තමයි බහුල අද කාලේ. අර මං කලිනුත් කිව්වා වගේ ඒ නිසා යසත්පුරුෂයන්ගේ සේවනය නිසා අපි දුර්වල වෙන්න හොඳ නැහැ. අපේ ගමන අපි ආයුතු වෙනවා. හරියට දැන් ටිහිකට කලින් තනි අතෙත් දැක්කේ. අන්නේ තනි අලිය වගේ ඉන්න ඕන බැරි මනා. හොයලා හොයලා ගෝලියෝ හරි කල්යාණ මිත්‍රරි කෙනෙක්වත් නැත්තම් ඔක්කොම අසත්පුරුෂ නා. මොකද කරන්නේ? තනි වෙන්න ඕන. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාඩුවෙන් ඔන්නෝම තියෙනවනේ කතාව. ඒක ඇත්ත කතාව. ඇසුරු කරලා කරලා පීඩා වැඩි වෙලා ඉවරයක්ම නැති වුණාම කෙනෙක් කියනවා මං තනි වෙන්න ඕන. මං පාළුවේ ඉන්න ඕන, පාඩුවේ ඉන්න ඕන. ඒක එකපාර තේරෙන්නේ නැහැ. මිනිස්සු හොඳයි, ලෝකේ හොඳයි කියලා අපි සමහර විට ඇසුරු කරන්න යනවා. නොඑක් පාඩම් ඉගෙන ගන්න, දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ තනිකමට උරු වෙනවා. හරියට කවුරු වගේද? තනි ඇතා වගේ. තනි අලියට වෙච්ච දෙයත් ඒකමයි. දැන් මේ ඇතා ඉන්නකොට ඇතින් නිය ඇගේ හැපෙනවා. පොඩි පැටව කකුල් වල හැප්පෙනවා ඇවිල්ලා. වතුර බොන්න ගියත් කලින් යන්න වෙන්නේ. අනිත් එවුන් දුවනවා ඒක ඇතුළට. ගිල ගඟ මඩ කරන, බොර කරනවා. පස්සේ තමයි බොන්න වෙන්නේ බොර වතුර. හරියට නා ගන්න දෙන්නේ නැහැ. ඒ තනත් එහෙමයි. ඇවිල්ලා ඇගේම හැප්පෙනවා. ඔබ ලෝන් එකක් කරගනින්නලා කියලා මේ ඇතා මොකද කරේ? ගියා යන්න. රැළෙන් වෙන් වුණා. අන්නේ තනියෙතෙක් වගේ තමන් වහන්සේද තනිව වාසය කර බව බුදුරජාණන් වහන්සේ පාරලීය වන විස්තරේ සඳහන් කරනවා. කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලා සුළු ප්‍රශ්නයකට රණ්ඩු වුණා, අසමගි වුණා, දෙපැත්ත බෙදුණානේ. කොච්චර අවවාද කළත් පිළිගත්තෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ විවේකයෙන් ඉන්න අපි මේකෙන් ප්‍රසිද්ධ වෙනවා කියලාම කිව්වා. ඒ පාර භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සිවුරුගෙන දෙවැන්නෙක් නැතුව තනිවමයි වැඩි. වඩන ගමන්තේ පාචින වංශයේ වැඩ ඉන්න අනුරුද්ධ සායන්නාසේව මුණ ගැහිලා උන්වහන්සේලට උද්දකලාබ වෙගුණ කියලා ප්‍රශංසා කොට පාරලීය වනේ තමන් වහන්සේ වගේම රැළෙන් වෙන් වෙච්ච ඇත්රාජේකේ උපස්ථාන ලැබමි වාසය කළා 3 මාසයක්. එහි පෙන්නනෝ මේ තනිව වාසය කිරීම හරිම සනීපයි. අද වුණත් බොහොම ගුණධර්ම පුරාගත්තු භික්ෂුන් වහන්සේලා තනිව වාසය කරනෝ. ඒක පිරිමි අයට පමණයි පුළුවන්, ස්ත්‍රීන්ට තහනම්. නමුත් දෙවැන්නෙක් කෙනෙක් හරි තව ඉන්න ඕනේ යාගේ ආරක්ෂාවට. භික්ෂුන් වහන්සේලා ඇසුරේ ළඟපහත ඉන්නවා නම් හොඳයි කියන එක අර ගරුධර්මවල පවා තියෙනවනේ. ඒක නිසා තනියෙන් ඉන්න අමාරුයි. නමුත් පිරිමි අයට තියෙන වාසනාවක් මේ ධර්මයේ ටිකක් ඉගෙනගෙන ගුරුවරුන්ගෙන් කමටහනුත් ඉගෙනගෙන වනාන්තරගත වෙලා එක කුටියක තනිව වාසය කරන අය ඉන්නවා. ඒ වගේ සායනසල හරි සනීපෙන් ඉන්න. මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් තනි බව. එහෙම වෙන්න ඕනේ තමන්ට කල්යාණ මිත්‍රයෙක් නැති දෙන ආන්නේ එක කියන්නේ. එහෙනම් හොඳ කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම් තනි වෙන්න ඕනේ. උන්වහන්සේ ලැසුරු කරගෙන ධර්ම විනය ඉගෙනගෙන කමඨහන් ඉගෙනගෙන භාවනා දියුණු කරගත හැකි. තනිව වාසයට යන්න ඕනේ කොහොමද කියන එකත් විනය තියෙනවා. වස් 5ක්වත් ගෙවිලා
හොඳට ධර්ම විනය තමයි ඉගෙනගෙන තනියෙන් ඉන්න තරම් දක්ෂයෙක් වුණොත් හිත රැක ගන්න පුළුවන් නම් විතර යන්න කියන. එහෙම නැත්නම් යන්න එපා කියන පිරිහිනවා. එහෙනම් දේශනාවද පැහැදිලි අපිට. ඒක චරියන් දල්ලං කෛරාණත්ති බාලේ සහායත. චරංචේනාදි ගච්ඡේ සෙයියන් සති සමත්තනෝ. තමන් හා සමාන කෙනෙක්වත් උත්තම කෙනෙක්වත් නැත්නම් තනියෝ වාසය උත්තමයි. අසත් පුරුෂයන් නම් හමු නොවේවා කියලා අපි පතන්න ඕන. කල්යාණ මිත්‍ර ප්‍රතිසේවණියම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ බබා රීමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාථාව තේරුම් ඇතුව කියන්න ඕනේ හැමදාම. එතකොට අසත් පුරුෂයෝ අපිටත් හම්බ වෙන මේ ජීවිතේ හම්බ වෙනවා නිතරම ඔය හම්බ වෙන්නේ. නමුත් වැඩි කල් ඉන්නේ නැහැ. වැඩි කල් අපිට ඒ වගේ අසත් පුරුෂයත් එක්ක ඇසුරු කරන්න වෙන්නේ නැහැ. කොහොම හරි ගැලවෙනවා. ගැලවෙන්නේ හේතුව අපි පතල තියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මට මේ පින්කමෙන් මා මේ එපා බාල සමාගම. මට බාල සමාගමක් එපා. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සතන් කල්යාණ මිත්‍රයන් ඇසුර සමාගම ඇසුර ලැබේවා යාව නිබ්බාන. කොච්චර කල්ද? නිවන් දකිනා ඥාති දක්වා. එහෙනම් මෙවැනි සමයක කොහොමත් අසත්පුරුෂෝ ඉන්නවා. නැති වෙන්නේ භාග්‍යතුන් හතරත් හම්බුණානේ. දේවදත්තරුන් වහන්සේ වගේ අය. ඒව තියෙනවා. තමන්ගේ මාමණ්ඩි තමන්ට හතුරු වුණානේ. සුබ්බ පුත්‍රයි තුමා. ආ ඒ වගේ ඉන්නවා. ඒක ඉතින් බුදුවරයන්ට පව අල්ප වශයෙන් ලැබිලා තියෙනවා. අපි වැනි අය ගැන කවර කතාද? ඒ නිසා ඒවා ඉවසන්ඩ පුළුවන් තරම් අසත්පුරුෂය හඳුනා ගන්න ඥාණය පහළ වෙන්න ඕනේ අපිට. තේරුමක් ඇති වෙන්න ඕනේ. දැනගත්ු තැන වහා ඉවත් වෙන්න ඕනේ. ඔන්නඔගු තමයි අද දේශනාවේ අර්ථය. ඒතර නිවනට සාමුලින්ම උපකාර වෙනවා කල්යාණ මිත්‍රයා. නිවන් මගම හානි කරනවා අසත්පුරුෂයා. ඒ දෙක දෙපැත්තකට යන ගමන් දෙකක්. අසත්පුරුෂයා සතර අපායට සසරට යන කෙනෙක්. සත්පුරුෂයා සුගතියට නිවනට යන කෙනෙක්. ඒ දෙකෙන් හොඳ පාර තෝරා ගන්න කියලා අපි ඔබට ආරාධනා කරන අතර අද දේශනාවෙන් සමාප්ත කරමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සත්පුරුෂ ඇසුරම වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අවිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සුපත්.